ඇමරිකාවේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙම නවතම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට කොවිඩ් ආසාදිතව මියගොස් සිටි සමස්ත ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව 622,000 ඉක්මවා තිබෙනවා. දෛනිකව කොවිඩ් ආසාදිතින් ලක්ෂ 2 ඉක්ම වූ රට බවට ඇමරිකාව පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විටත් 59.3% සම්පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ. මේ වන විට 4 වන කොවිඩ් රැල්ලට ඇමරිකාව जनाधिपति නවසීලන්තය විශාලතම නගරය වන ඕක්ලන්ඩ් දින 7කට අගුළු දැමීමට අගමැතිනි ජසින්ඩා අර්ඩන් නියෝග කර තිබෙනවා. මුළු නවසීලන්තයේම දින 3කට වසා දැමීමටයි ඇය ඊයේ නියෝග කළේ. ඒ එක් කොවිඩ් රෝගියෙකු හමු වීම හේතු වෙනුයි. අද වෙන විටත් තවත් රෝගීන් 4 දිනක හමු වී තිබෙනවා. රෝගීන් 5 දෙනාම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතින් බවයි වාර්තා වන්නේ. ඕක්ලන්ඩ් හි සෞඛ්‍ය සේවකයෙකුද ඒ අතර වෙනවා. මේ නිසා දින 7කට ඕක්ලන්ඩ් වසා දැමීමට තීරණය කළ බවයි අගමැතිනිය පවසන්නේ. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නියාමන අධිකාරිය වයස වරුදු 12 සිට 17 දක්වා ළමුන් සඳහා මොඩර්නා එන්නත ලබා දීම අනුමත කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ සිට දරුවන්ට එන්නත් ලබා දෙන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. පාසල් ආරම්භ වීමට ප්‍රථම දරුවන්ට ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා මෙම තීන්දුව ගත් බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි. මේ අතර ජපානය අගුණ දෙමීම තවදුරටත් දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා. වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ටෝකියෝ නුවරින්. ඊයේ දිනට පමණක් ටෝකියෝ නුවරින් වාර්තා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 4377ක්. ජපානය තුල හදිසි නීතිය ක්‍රියාත්මක වන නිසා එරට ජනගහනයෙන් 60%ක් පමණ ආරක්ෂිතව ජීවත් වන බව මාධ්‍ය වාර්තා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.